කවුද මේ බටන් ලාව ගහන්නේ? මේක තමයි යාගේ ලොකුම රාජකාරිය. මට ඒක මීට කලින් තැහිලා තිනවා වගේ. බටනලා සොර අතර සැඟවුණා. සංසාරගත සෙනෙහසක. සමාධි. සදාතරණීය සුවදක්. අනේ! මම ප්‍රාර්ථනා කරනවා විසා. ඔයා හොයන දේ ඉක්මනටම ලැබෙන්න කියලා. එයා ආයෙත් අපිව වෙන් කරනවා. ඔයාට කවදාවත් බෑ එක නවත්තන්න. ඇත්තට මොකද්ද විසා අපි දෙන්න අතර මේ තියෙන්නේ? මොකද්ද මේකේ කෙලවර? යා. යුගාත්‍රා කියන්නේ මගේ හතරවෙනි චිත්‍රපටිය. මේ මෑතකදී තව චිත්‍රපටයක් කරා ඒක තිරගත වෙන්න නියමිතයි. යුගාත්‍රා වෙනස් මාදිලේ චිත්‍රපටයක්. මේක ඉංග්‍රීසියෙන් කිව්වොත් साइकोलॉजिकल थ्रिलर एकक नत्तं मनोमय त्रासक हबै मेके आदरे उतुरायन चित्रपटया अद मे वैलेंटाइन्स दिनेदी अपि करे मेके पूर्व प्रचारक पटयै गीतै एलिदक्कुवा इतिं मं हितेन अद विशेष दवसक अपि पेम्मतुंटत् आराधना करा मेक बलन्न कियला इतिं माध्यवल सियल्लम वगे सहभागी वुणा एक लोकु सतुटक् इतिं मम हितनवा
මේක අපේ සිනමාවේ වෙනස් මගක් ගනී කියලා ආදරය මූලික තේමා වුණාට වෙනස් විදියකට රස විඳින්න පුළුවන් චිත්‍රපටයක් මම මේ අවස්ථාවේ හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා මාර්තු මාසයේ අග ඉඳලා මේක EAP මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වෙනවා හැමෝම මේක ආදරෙන් ඇවිල්ලා බලන්න රස විඳින්න ඇත්තටම අද යුගාත්‍රා චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක පටය සහ ගීත එලි දක්වීම සිද්ධ වුණා. ඉතින් බොහොම නුදුරේදීම මාර්තු අවසානයේ මේ චිත්‍රපටිය එලි දක්වනවා. මම දැනේ බොහොම සුන්දර චිත්‍රපටියක් සහ ලස්සන ගීත දෙකක් මේ චිත්‍රපටිය අන්තර්ගත වෙනවා. ඉතින් මම හිතන්නේ ඉතාම සුන්දර ආදර කතාවක්. ඉතින් අද ආදරවන්තයින්ගේ දිනය නිමිති කොටගෙන තමයි මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සහ ගීත එලි දැක්වීම සිද්ධ වුණේ. ඉතින් බොහොම සාර්ථකව සිද්ධ වුණා. ඉතින් චන්නයියාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වෙන මේ යුගාත්‍ර චිත්‍රපටය මම හිතනවා මේකත් අංජලික වගේම ඉතාම ජනප්‍රිය චිත්‍රපටයක් වෙයි කියලා. විශේෂයෙන්ම මාෂි සහ අසංකිගේ රංගනයත් චන්නයියාගේ මේ තුන්දෙනාගේම සනත් අයියා නදීක අක්කා මේ හැමෝගෙම ඉතාම සුපිරි රංගනයක් ඇතුළත් චිත්‍රපටයක් යුගාත්‍ර කියන්නේ. දිනේෂ් සුබසිංහගේ සංගීතය මේ මේ චිත්‍රපටි පුරාම මේ ආදරය කැටි වෙලා තියෙන මේ සංගීතයත් එක්ක ඉතින් මම හිතනවා බොහොම ලස්සන ගීතත් එක්ක සුන්දර ආදර කතාවක් නරඹන්න බොහොම නුදුරේදීම ඔබට වාසනාව ලැබෙනවා කියලා මම මේක හරිම ලස්සන චිත්‍රපටයක්. ඉතින් වැඩි කල් යන කලින් මාර්තු වගේ වෙද්දි මාර්තු අග වගේ වෙද්දි ඉක්මනටම සිනමා ශාලාවලදී ඔයගලන්ට බලන්න පුළුවන්. ඉතින් චන්න පෙරේරාගේ අධ්‍යක්ෂණයන් ගැන කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා චන්න පෙරේරාගේ අධ්‍යක්ෂණයන් මොන වගේද චිත්‍රපට මොන වගේද කියන එක. ඉතින් මේ චිත්‍රපටයත් කලින් කරපු චිත්‍රපටි වලට නොදැනිම ඉතාම ඉහළ තැනක තියෙන ලස්සන ආදර කතාවක්. ඉතින් මේකේ චන්න අයියා එතකොට මාෂි සිරිවර්ධන මම නදී කක්කා සනත් අයියා අපි සහ තව ජේෂ්ඨ රංගන ශිල්පීන් ශිල්පිනියන් කීප දෙනෙක්ම ඉන්නවා. ඉතින් සතුටින් මේ වගේ දවන්ත චරිතත් එක්ක රංගනයෙන් දායක වෙන්න ලැබුණේ ගැන සහ මට ගොඩක් සතුටුයි චන්න අයියා මං ගැන විශ්වාසය තියලා මාව මේ චිත්‍රපටය තෝරගත්ත එකට. ඉතින් ඉදිරියේදී බලාගෙන ඉන්න ලස්සන චිත්‍රපටයක් මගේ එනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටය සිනමා ශාලාවලට ආපු කාලෙකට බලන්න. ඉතාම ලස්සන ආදර කතාවක්. ඉතින් ඔන්න අපි අද රැඳිලා ඉන්නේ යුගාත්‍රා චිත්‍රපටියේ සින්දු දෙක වගේම ට්‍රේලර් එක රිලීස් කරන ප්‍රීමියර් එකේදී මේක මගේ තුන්වෙනි චිත්‍රපටිය එළියට එන තින් මාර්තු මාසේදී තමයි ඒක තිරගත වෙන නියමිත වෙලා තියෙන්නේ. ඉතින් මේක තාමත් ආදරණීය චිත්‍රපටයක් ඔයගලන්ට ඔයගලගේ ආදරවන්තින් සහ පවුලයත් එක්ක නරඹන්න පුළුවන් චිත්‍රපටයක්. ඉතින් මුලින්ම මතක් කරන්න ඕනේ චන්න අයියා. චන අයියට බොහොමම ස්තුතියි මාව මේ චරිතයට තෝරාගත්තට. ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ මං රංගපාපු ෆස්ට් ෆිල්ම් එක. ඉතින් සුන්දර අත්දැකීම් ගොඩක් තියෙනවා අයත් එක්ක. ඒත් එක්කම කොහොමද අපිව හසුරුවපු විදිහ මේ වගේ අපිට මේ ස්ක්‍රීන් එකේ ඉන්න ඒ ඔක්කොම යා හසුරුවපු විදිහත් එක්ක තමයි අපි අපේ චරිතය ගොඩනැගෙන්නේ. ඉතින් මම ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම නර්තනයෙන් අපිට ශාන් අයියා අපිව කොරියෝග්‍රාෆ් කරා. ඒත් එක්කම මාත් එක්ක චන්න පෙරේරා සහ අසංඛ්‍යක්කි නදීක ගුණසේකරක්කි ඒ වගේම සනත් ගුණතිලක මහත්මයා අපිත් එක්ක රංගනයෙන් දායක වෙනවා. ඉතින් ගොඩක් ආදරණීය චිත්‍රපටයක් මම ඔයගලන්ගෙන් ඉල්ලා සිටිනවා. මේක ආවට පස්සේ නරඹන්න නරඹලා අපිට කියන්න ඔයගලන්ගේ ප්‍රතිචාර කොහොමද කියලා මම හිතනවා ප්‍රේක්ෂකයෝ වලඳ ගනී කියලා ආදරෙන්. මොකද වෙනස් වෙන්නේ කොහොමද චන්න අයියට ගොඩක් අය ආදරේ. ඉතින් මේකත් ඒ වගේම ලස්සන චිත්‍රපටයක්. ඉතින් බලන්න මේක එළියට ආවට පස්සේ. Thank you. චන්නගේ හැම ෆිල්ම් එකේ මම තමයි ඩාන්සින් කොරියෝග්‍රාෆර්ස් වෙන්නේ. විෂුවල් ඩිරෙක්ටර් වශයෙන් වැටෙන්නේ. ඉතින් අංජලිකාගේ මට සම්මානිකුත් හම්බුණා පානේර් කියන ගීතයට. මම හිතන්නේ මේ හතරවෙනි චිත්‍රපටය තව එකක් එන්නත් තියෙනවා. ඉතින් මම හිතන්නේ මගේ ජීවිතය හරි සුන්දරයි කියලා මට අදරයි මේ මාධ්‍ය මගලට එන්න කතා කරන්න නැහැ. මම සාමාන්‍යයෙන් අහුවෙන්නේ නැහැ කතා කරන්නත් මට හම්බෙන්නේ නැහැ මාධ්‍ය කතා. මම දන්නේ හේතුව මොකද කියලා. ඉතින් අද මම සතුටු වෙනවා මේ මගේ කාර්ය අවසන් වෙන කාලය එනකොට ඒක මේ කතා කරන්න වාසනාව ලැබුණ නිසා මේ නිර්මාණයත් මගේ පුතාමයි මේ ග්‍රැෆික් ඩිසයිනින් ඔක්කොම කරන්නේ. මේකෙත් මම හරි සතුටුයි. ඉතින් මේ චිත්‍රපටය දුවන්න ඕනේ. චන්න ගම් ෆිල්ම් එකම දිව්වාසේ මේ චිත්‍රපටය දුවන්න ඕනේ. Thank you. Thank you.
යුගාත්‍රා